රිය අනතුරු හේතුවෙන් වසරකට ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. අපරීක්ෂාකාරී රිය ධාවනය නිසා සිදුවන අනතුරු ඉහළ අගයක් පවතිනවා. රතවාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය නිසා යම් තරමකට හෝ අනතුරු අවම කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. රතවාහන වැරදි වෙනුවෙන් දඩකොළ නිකුත් කිරීම හා නඩු ලබා ගැනීම තුළින් රජයට යම් ආදායමක් ලැබෙනවා මෙන්ම අවිනීත රියදුරන් විනීත රියදුරන් බවට පත් කිරීමට මේ තුළින් හැකියාව ලැබී තිබෙනවා. වැටුපක් ලැබුවද පොලිස් නිලධාරීන් ඉන් එහා ගිය සේවයක් ඉටු කරමින් සිටින ආකාරය මහමගදී කාටත් දැක් ගැනීමට හැකියාව පවතිනවා. අපරීක්ෂාකාරී ලෙස රතවාහන ධාවනය කිරීම වරදක් බව දැන දැනත් ඒ වෙනුවෙන් රාජකාරී කරන පොලිස් නිලධාරීන් සතුරන්සේ සැලකීමට ඇතැම් රතවාහන රියදුරන් කටයුතු කරනවා. පොලිස් නිලධාරීන් යොදවා රතවාහන අනතුරු අවම කිරීමට සිදුව ඇත්තේ රතවාහන රියදුරන්ගේ ක්‍රියාකලාපයේ හේතුව නිසයි. පොලිස් නිලධාරීන් සිදු කරන්නේ රතවාහන රියදුරන්ගේ වෛරය පිරිමහනවා නොව රටේ නීතිය ක්‍රියාත්මක කිරීම බව රියදුරු මහතුන් දැනගත යුතු ඇත. එවැනි රාජකාරියක් ඉටු කරමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු ටිපර් රථයකට යටකර ඝාතනය කිරීමේ චේතනාව ඇතිව සිදු කළ ක්‍රියාව රටේ සමස්ත රතවාහන පදවන රියදුරන්ට කළ කළු පැල්ලමක්. රතවාහන නීතිය අනුව තමන් කළ වරදට ලබා දුන් දඬුවම ඉවසා ගන්නට බැරුව හක්මන කෝංගල 13 කණුවසල පොලිස් මාර්ග බාධකී රාජකාරී කළ පොලිස් නිලධාරීන් ඩොරියකට යටකර එක් පොලිස් නිලධාරියෙකු මරණයට පත් කළ සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වරපතල තුවාල ලෙස තුවාල සිදු කළ වැලි ජාවාරම්කරු අමන තිරිසනාට නඩු විභාගයකින් තොරව මරණීය දඬුවම් ලබා දිය යුතුය. අනතුරින් මීගිය හක්මන පොලිසියට අනුයුක්තව සේවය කළ වලස්මුල්ල මෝදරවාන ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල් 36 හැවිරිදි මාලිංග විතාරණ දෙදරුපියාට තමන් අදහන ආගමානුව නිවන් සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.